සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි හැමෝම දන්න අපි හැමෝටම හැදෙන ලෙඩක් තමයි මේ පෙප්ටික් අල්සර්. ආමාශයේ ඇතිවෙන තුවාල නැත්නම් ගැස්ට්‍රයිටිස් තත්ත්වය. විශේෂයෙන්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ පෙප්ටික් අල්සර් නැත්නම් ආමාශයේ තුවාලවලට අපි පාවිච්චි කරන බෙහෙත් මොනවාද? ඒවා අපේ ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලිව කතා කරමු. මං හිතනවා මේ දේවල් ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. හරි එකටම බෙහෙත් ගැන කතා කරන්න කලින් මේ පෙප්ටික් අල්සර් කියන්නේ මොකක්ද කියලා චුට්ටක් කතා කරමු. අපි දන්නවා අපි ගන්න ආහාර ආම්ලික කරන්න අපේ ආමාශයෙන් HCl නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක මුදා හරිනවා. හරි මේ ගෑස්ට්‍රයිටිස් තත්ත්වයට බලපාන සාධක නිසා මේ ආම්ලිකතාවයට පුළුවන් අපේ ආමාශයේ තුවාල ඇති කරන්න. ඒ සාධක මොනවාද කියලා තව ටිකකින් අපි කතා කරමු. හරි මේ ආම්ලිකතාවයේ හින්දා ආමාශයේ විතරක් නෙවෙයි තුවාල වෙන්නේ. ආමාශයේ උඩ කොටසේ ඒ කියන්නේ ග්‍රහණයේ මුල් කොටසෙත් තුවාල ඇති කරනවා. ඒ වගේම ආමාශයේ ඉඳන් ආහාර කුඩාන්ත්‍රයට යන තැන මේ කුඩා වක්‍රයේ තුවාල ඇති වෙන්න පුළුවන්. හරි මේ පෙප්ටික් අල්සර් හැදුනම අපිට එන රෝග ලක්ෂණ මොනවාද? බඩේ ඉහළ ප්‍රදේශයේ වේදනාකාරී දැවිල්ලක් එනවා. ඒත් එක්කම බඩ පුරවලා වගේ ගතියක්. තව කෑම අරුචිය, ඔක්කාරය, වමනය වගේ දේවල් වෙනවා. ඒ වගේම ආමාශයේ ඇතිවෙන තුවාල නිසා බ්ලීඩින් වෙන්න පුළුවන්. ඒවත් එක්කම මල පහ කරද්දි කළු පැහැයක් ගන්න පුළුවන්. අමාරුම දෙයක් තමයි ගෑස්ට්‍රයිටිස් වැඩි වුණාම හાર્ට් බර්න් කියන පේන් එක එනවා. හරි, ඇයි මේ පෙප්ටික් අල්සර් ඇතිවෙන හේතු මොනවාද? සාධක මොනවාද? මේ ටිකත් අපි ඉක්මනටම කතා කරමු. පළවෙනි සාධකය තමයි අපේ ආමාශයේ සුළු වශයෙන් ඉන්නවා H. pylori කියලා බැක්ටීරියාවක්. මේ බැක්ටීරියාව අපේ ආමාශයේ සුළු වශයෙන් ඉන්න එක අපිට අහිතකර නෑ. ඒත් මේ බැක්ටීරියාව විශාල විදියට බෝ වුණොත් අන්න අර ඇසිඩ් එකත් එක්ක අපේ ආමාශය තුවාල කරනවා. ඊළඟ විශේෂ සාධකය තමයි NSAIDs මෙඩිසින් භාවිතය. ඒ කියන්නේ වේදනාවලට පේන් කිලර්ස් කියන්නේ. උදාහරණ විදියට ඩික්ලොෆිනැක්, ප්‍රූෆන්, ඇස්පිරින් වගේ බෙහෙත්. කවුරු හරි දිගු කාලයක් එක දිගට පාවිච්චි කරනවා නම් ඔන්න එයාට පෙප්ටික් අල්සර් තත්ත්වය අනිවාර්යයෙන්ම හැදෙනවා. ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න NSAIDs මෙඩිසින් කියලා. බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. ඔයාලගේ ගෙදරත් මේවා පාවිච්චි කරන අය ඉන්නවනම් ඔයාට දැන් පුළුවන් එයාලට උපදෙස් දෙන්න. හරි අනිත් සාධක තමයි ආමාශයේ තුවාල ඇති වෙන්න අපිට එන ස්ට්‍රෙස් එක. අපි ගන්න සැර කෑම, දුම්පානය, ඇල්කොහොල් භාවිතය සහ ජානවලින් එන ප්‍රශ්න. ඒකට නම් කියන්නේ කරුමේ කියලා. ජානවලින් එන ඒවා. හරි දැන් කතා කරමු අපිට වැදගත්ම කොටස පෙප්ටික් අල්සර් වලට තියෙන බෙහෙත් මොනවාද? අපි පිළිවෙලට කොටස් හතරකින් මේ හැම බෙහෙතක් ගැනම පැහැදිලිව කතා කරමු. පළවෙනි වර්ගයේ ඇන්ටැසිඩ් මෙඩිසින්. ඒ කියන්නේ අපේ ආමාශයේ තියෙන ආම්ලිකතාවය උදාසීන කරනවා. ඔයාලා දන්නවා ඇන්ටැසිඩ් ටැබ්ලට් සහ ලික්විඩ් යන දෙආකාරයෙන්ම තියෙනවා. ටැබ්ලට් වලට වඩා ලික්විඩ් එක තමයි හොඳම සහ ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන්නේ ගෑස්ට්‍රයිටිස් වලට. මොකද මේ ලික්විඩ් එක බොන්නනේ තියෙන්නේ. මේක සස්පෙන්ෂන් එකක්. විශේෂම දේ ලික්විඩ් එකේ මෙඩිසින් පවුඩර් විදියට පා කරලා තියෙන්නේ. ඒක හින්දා මේක බොන්න කලින් හොඳට හොල්ලලා තමයි බොන්න ඕනි. හරි ඔයාලා දන්නවා අපි වැඩිපුරම පාවිච්චි කරන ඇන්ටැසිඩ් සස්පෙන්ෂන්, ඩයිජන්, බෙල්සිට් වගේ ඒවා. මේවා හොඳට හොලවලා තමයි බොන්න ඕනි. ඊළඟට ඩොක්ටර් ඔයාට ඇන්ටැසිඩ් ටැබ්ලට් දීලා තියෙනවනම් ඒවා එකපාරටම වතුර එකක් අරන් ගිලින්න එපා. මේවා හපලා තමයි ගිලින්න ඕනි. හරි මේ ඇන්ටැසිඩ් බෝතල් එහෙම ඔයාලගේ ගෙදර ඇති ඕනි තරම්. පොඩ්ඩක් අරන් බලන්න මේ වගේ මොනවාද තියෙන්නේ. මේකේ තියෙනවා ඇලුමිනියම් සහ මැග්නීසියම් කම්බිනේෂන් එකක්. ඇත්තටම අපේ ආමාශයේ ඇසිඩ් උදාසීන කරන්න අපිට ඕන වෙන්නේ ඇලුමිනියම් වල හයිඩ්‍රොක්සි පාට් එක. ඒත් මැග්නීසියම් මේකට දාලා තියෙන්නේ ඇයිද කියලා දන්නවද? ඇලුමිනියම් වලින් මලබද්ධය ඇති වෙනවා. ඒක හින්දා මැග්නීසියම් දානවා. මොකද මැග්නීසියම් වලින් ලූස් මෝෂන් තත්ත්වය ඇති කරනවනේ. ඒක හින්දා ඇලුමිනියම් වල සහ මැග්නීසියම් වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාණි තියෙන්නේ. ඒක හින්දා අතුරු ආබාධ ඔන්න ගොඩක් අඩුයි. හරි ඇන්ටැසිඩ් ගැන ඔන්න ඔයාලට ෆුල් දැනුමක් තියෙනවා. ඊළඟට ඇන්ටි සෙක්‍රීටරි මෙඩිසින්. ඒ කියන්නේ තවදුරටත් ආමාශයේ ඇසිඩ් හදන එක අඩු කරනවා. මතක් කරලා මේ මෙඩිසින් ගන්න ඕනි කෑමට කලින්. මේකත් කාණ්ඩ තුනකට බෙහෙත් වර්ග කරලා තියෙනවා. පළවෙනි කාණ්ඩයේ තියෙනවා H2 රිසෙප්ටර් බ්ලොකර්ස්. ඒකේ බෙහෙත් වර්ග තමයි සිමෙටිඩින්, රැනිටිඩින්, නිසැටිඩින්,
සහ අපි වැඩිපුරම යූස් කරන ෆැමොටිඩින්. මතක ඇතුව මේ බෙහෙත් ඔයාලා බොනවනම් අපි කලින් කතා කරපු ඇන්ටැසිඩ් බොන්න එපා. ඇන්ටැසිඩ් එකක් බොන්න ඕනෙම නම් මේ බෙහෙත් එක්ක පැයකවත් ගැප් එකක් තියන්න. හරි දෙවෙනි කාණ්ඩය ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර්ස්. ඔයාලා අහලා ඇති ඔමෙප්‍රසෝල්, ඊසොමෙප්‍රසෝල්, රැබෙප්‍රසෝල් තව තියෙනවා. මේවත් කෑමට කලින් තමයි බොන්න ඕනේ. ඊළඟ කාණ්ඩය ප්‍රොස්ටොග්ලැන්ඩින් ඇනලොගස්. බෙහෙත් විදිහට සයිටොටෙක්, මිසපරෝල් වගේ ඒවා. විශේෂ කාරණයක් කියන්නම්, මේ බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට ඇබෝෂන් කරන්න පුළුවන්. ඒක හින්දා ලංකාවේ මේවා විකුණන්න තහනම්. ෆාමසිවල තියෙනවා අහුනොත් නඩු තමයි. හරි ඊළඟ වර්ගය තමයි ගැස්ට්‍රෝ ප්‍රොටෙක්ටිව් කම්ප්ලෙක්ස්. ඒ කිව්වේ තාවකාලිකව අපේ ආමාශයේ තුවාල වටේට කවර් එකක් දානවා. මොකද මේ තුවාලවල අර ඇසිඩ් ගෑවුනාමනේ ඉන්න බැරුව දන්නේ. මේකට මෙඩිසින් විදියට සුක්‍රල්ෆේට් සහ බිස්මත් පාවිච්චි කරනවා. අපි ගෑස්ට්‍රයිටිස් හැදුනම ගෙදර ඉඳන් කරන දේවල් ටිකක් තියෙනවා නේද? කොමාරිකා කනවා, මීකිරි කනවා, හොඳට වතුර බොනවා. මේව කළාම ගෑස්ට්‍රයිටිස් ටිකක් අඩු වෙනවනේ. ආ මේ වගේන් වෙන්නේ අර තුවාලවල වටේට කවර් එකක් දාන එක. මුදෝපු මීකිරි එහෙම ගොඩක්ම හොඳයි. අපි කතා කරන අවසාන වර්ගය තමයි අර H. pylori බැක්ටීරියාවට තියෙන බෙහෙත්. මේ ප්‍රශ්නෙට නම් ඇන්ටිබයොටික් ගන්නම වෙනවා. මේකට මෙඩිසින් කිට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ දවස් 7ක් හෝ 14ක් එක දිගට පිළිවෙලට බෙහෙත් බොන්න ඕනේ. හරි පෙප්ටික් අල්සර් මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ලැක්සටිව්ස් මලබද්ධය ගැන පැහැදිලිව සංකීර්ණ කරුණුත් එක්කම කතා කරමු. එතකන් අමතක නොකර අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් හැමෝටම good luck.